ඔන්න ඔයා ලට අලුත්ම වීඩියෝ එකක් අරගෙන මම ආවා අපේ චැනල් එක සබස්ක්‍රයිප් නොකරපු අය අනිවාරයෙන් අපය සබස්ක්‍රයිප් කරන්න කියලත් මංහරිම ආදරෙන් ඉල්ලනවා මේ වීඩියෝ එකෙන් මමඔයාලට කියන්න යන්නේ හලාභ පාලම ගැන හලාභ කියන්නේ ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කේ උමා ඔයට කිට්ටුවඌූව පරණගම ප්‍රදේශයේ පිහිට ලති යන කුඩා ගම්මානයක් පරණගම සහ හාලියල එකන එක සම්බන්ධ කරමින් උමාවය හරහා ඉදිකල්ල තියෙන මේ යකඩ පාලම එහිදී අපිට බලාගන්න පුළුවන් මෙහි විශේෂම දේ තමයි අඩි විසිපහක් හතලියක් පමණ ගැඹුරකින් යුත් අඩි තුන්සීයක් පමණ පලල ුමා ඔයේ පලල්ම ස්ථානයක් කරහා තමයි මේ පාලම ඉදිකල්ලා තියෙන්න්නේ ගන්ගේ සිට අඩි සීයක් පමණ උසින් පවතින මේ පාලම අඩි තුන්සිය හැත්ත දෙකක පමණ දිකින් යුක්ත වෙනවා අඩි එකසේ විසිහතර බැගින් ඕ කොටස්තුනක් එකන එක සම්බන්ධ කල්ලා තමයි මුළු පාලම නිර්මාණය කරලා තියෙන්න්නේ දෙකෙලවර පල අඩි දහයක් විතර වනත් මැද කොටසී පලල අඩි අටක් විතර වෙනවා පාලම දෙපසින් පවදින පටු අඩිපාර ඇරෙන්න්න මේ ස්ථානයට ළඟාවෙන්න වෙනත් මාර්ගයක් නෑ ගඟහරහා ගමන් කිරීමට පාලම මත ලී සිිල්පර යොදලා තියෙනවා. පාලම මුදුනේ සඳහන් වන පරිදි ඒ එක්දාස් නමස දහනම් මෙය අවුරුද්දෙදි රජයේ කම්හලක තමයි නිෂ්පාදනය කල්ල තියන්නේ කටකතාවල කියවෙන හැටියට ඇත්තරන්නේ පාලම හදල තියෙන්නේ හලාවත්ත ප්‍රදේශයේ ස්ථාපනය කිරීම සඳහා වනත් කුමක් හෝ යම් කිසි අත්වරද්දක් එහෙමත් නැත්නම් වෙනත් හේතුවක් නිසා මෙය හලාප ප්‍රදේශයේ ස්ථාපිත කල්ලා තියෙනවා ඉතින් අපේ යාලුවෝ සංචාරයේ සඳහා බදුල්ලට එනවනම් මේ අරුම පුදුම පාලමත් නරබල යන්න අමතක කරන්න එපා. ඔයාල හාලියල පැත්තෙ ඉඳන් එනවනම් කෙටවෙල පාර ඇවිත් අපි ගෞරුත් හොඳින්ම දන්න බෝගොඩ පාලමට යන පාරේ කිලෝමීටර් දෙකක් විතර එද්ද වම් පැත්තෙන් නිකගොල්ල කැටවෙල පාර හම්බ වෙනවා. කිලෝමීටර් හයක් විතර දුරට විහිධෙන ඒ පටුපාර අවසානයේද ඔයාලට හලාභ පාලම බලාගන්න පුළුවන්. මම ඔයාලට තව දෙයක් කියන්න ඕනි. ඒ තමයි මේ පාරටිකක් දුෂ්කර නිසා ෆෝවේල් ඩ්‍රයිම් ෙහිකල් එකක් තියෙනවනම් ගොඩක් හොඳයි. ඉතින් ඒ විතරක් නෙමේ. අපේ යාලුව එන්නේ ඌව පරණගම පැත්ත ඉඳන්නම් වැලිමට වව පරණගම මස් පැන්න පාරේ කිලෝමීටර් විස්සක් විතර එනකොට බම්ඹර පැන්න හන්දිය හම්බවෙනවා. එතනින් මහකුම්ඹර පාරේ කිලෝම්මීටර් දහයක් විතර එනකොට ඔයාලට පාලම තියෙන ස්ථානයට ළඟාවෙන්න පුළුවන්. මේ මාර්ගයෙන් අවසාන කිලෝමීටර් තුනක විතර දුරනම් ඉතාමත් දුෂ්කරයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතිංයාලුවනේ අපේ රටේ තියෙන මේ වගේ පැරණි නිර්මාණ ඔයාලත් අනිවාරයෙන්ම බලන්න අවස්ථාවක් ලබාගන්න කියලා මම ආරාධනා කරනවා. ප්‍රතා්‍ය ජාතිකයින් විසින් යටත් විජිතයක් බවට පත්කරගෙන පාලනය කරපු අපේ රටේ මේ තරම් දැවැන්ත ඉදිකිරීම් සිදු කරන්න ඕුන් කුමන හේතුවක් නිසා පෙළපුනාාද කියන එක තාමත් අපි හැමෝටම නොවිසිදුනු ප්‍රහලිකාවක් මොකද යටත් විජිත සමයේ අපේ රටේ නොයිකුත් ප්‍රදේශවල ඉතාමත් වටිනා ඉදිකිරීම් රාශියක් සිද්ධ වෙලා තියෙනවා විතරක් නෙමේ වර්තමානය වෙනකොටත් ඒවා භාවිතයට ගත හැකි තත්ත්වේ පවතිනවනේ ඉතින් මේ වීඩුව එකයාලක් යැමතිනම් අනිවායෙන් ලයික් කරන්න කමෙන්ට් කරන්න වගේම ෂයා කරන්නත් අමතක කරන්නේා ත් මේ වගේම අලුත් වීඩියෝ එකටින් අපි මු නැගහෙමු, ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.